ඔන්න එහෙනම් අදත් අපි නිතුලිත් එක්ක එකතු වෙලා ඔන්න චිත්‍ර අඳින්නයි හදන්නේ නේද? ඉතින් චිත්‍ර අඳිනකොට අපිට මුල් ඉඳලාම අපි විවිධ දේවල් ඇඳලා අපේ YouTube channel එකේ ඔයගොල්ලෝ බැලුවා නම් තියෙනවා. ඒකම දැන් බලන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා නේද? Pio TV එකට ගියාම බලන්න පුළුවන්, Pio TV එකේ විවිධ channel වල යනවා. ඒක Pio Kids වල තියෙනවා. ඔයගොල්ලන්ට ඕන වෙලාවක ඕනම වෙලාවක Pio Kids වලට ගියා නම් අනිවාර්යයෙන්ම මේ ඔක්කොම අඳින්න පුළුවන්. හේතුව අපිට ඒ වගේ දෙයක් නැවත නැවත අඳින්න පුළුවන් වීම Pio Kids එකත් එක තියෙන හේතුව දැන් අලුතෙන් පුංචි ළමයි විතරක් නෙවෙයි ලොකු අය වැඩිහිටි අයත් DPKIDS එක එකතු වෙලා ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා. හේතුව අපි අඳින සාම්ප්‍රදායික නිර්මාණ ඇඳ ගන්න, ඒව සමාජයට බතික් නිර්මාණ වලට යොදා ගන්න, ඒව ලී කැටයම් වලට යොදා ගන්න, ඒවා ලස්සන මෝස්තර වලට ඇඳුම් නිර්මාණ නේද මැහුම් ගෙතුම් වලට යොදා ගන්න පුළුවන් කමක් තියෙන නිසා. ඉතින් ඔන්න ඒ වගේ යොදා ගන්න පුළුවන් තවත් එක නිර්මාණයක් තමයි අද අපි කියලා දෙන්නේ. ඉතින් විතරක් නෙවෙයි ශිෂ්‍යත්ව විභාගයේ පාසලේ ඕ ලෙවල් ඒ ලෙවල් වලට මේ හැම එකටම මේ සාම්ප්‍රදායික නිර්මාණ වල නංගා මතකේ තියාගෙන අනිවාර්යයෙන් වැදගත් වෙනවා. හරි, අද අපි කියලා දෙන්න හදන්නේ හවඩි දඟරය කියන එක. හවඩි දඟරයක තව ලස්සන නිර්මාණයක්. ඉතින් ඔයගොල්ලෝ සමහර විභාගයටත් අහන්න පුළුවන් මේක ඇඳලා මේ මොකද්ද කියලා නේද? උතුර ලියනවා මොකක් කියලාද? හවඩි දඟරය කියලා නේද? හවඩි දඟරය කියලා. හරි. අපි එහෙනම් අපි ඉරි දෙකක් ටග් ගාලා ගහගමුද? අපි මෙච්චර කල් කරපු ඒවා ගොඩක් කරේ හිමනේ නේද? ටග් ගාලා ඉර ඉරි දෙකක් අපි සමාන්තරව මෙහෙම ගහ ගන්නවා. මේ ඉරක් ගහගත්තා. දැන් ඉරි ගහ ගන්න දන්න නිසා නිතුරි මම දන්නවා. ටග් ගාලා ගහ ගන්න පුළුවන් නේද සමාන්තර කෙලින්ම. ඔන්න මේ بس තවත් මෙහෙම රේඛා දෙකක්. තද කරද්දී පූල මැද තමයි තද කරගන්න. එතකොට අද පැත්තට මේ කරගන්න පුළුවන්. හරි, අපි ඊට පස්සේ කරනවා මෙතනින් මාක් කරගන්නවා සමාන, මෙතන මාක් කරාම සමාන දුරවල් මාක් කරගන්න. මේ වගේ මෙතනින් මෙතනට සමාන දුරවල් මෙහෙම මාක් කරගන්න පැන්සලෙන් බලන්න. මේ වගේ සමාන දුරක් දෙපැත්තෙන් මාක් කරගන්නවා මෙන්න මේ වගේ දුරකින්. මේ වගේ මාක් කරගත්තා, මෙතන මාක් කරා, ඒකෙන් පල්ලෙහා එතන මාක් කරා නේ. හරි නේද? පැන්සලෙක අපිට පුළුවන් එහෙම මාක් කරගන්න. මාක් කරගත්තා. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? ඇටික්නම් එක අරගෙන අපිට පුළුවන් මෙතන මෙතන ඉඳලා මේ රේඛාව ඉඳලා මෙතනට අපිට පුළුවන් අඳින්න. දැන් මෙතන තියෙන රේඛාව තියෙනනේ මෙතන ඉඳ මෙන්න මෙතනට මෙන්න මෙහෙම ඇඳ ගන්න පුළුවන් රේඛාවක් බලන්න. කොහොම හරි නේද? මෙතන රේඛාවක් ඇඳ ගන්න. හරි. ඊට පස්සේ අපි එතන ඉඳලා මෙන්න මේ දෙවෙනි රේඛාවට මෙතන ඉඳලා ඇඳ ගන්න දෙවෙනි රේඛාවට ඔහොම කරලා ඔන්න ඔතනට එකක් ඇඳ ගන්න බලන්න. අන්න හරි උඩට ඉස්සෙන. මෙතන ඉඳලා ආයි නැවත දෙවෙනි රේඛාවට ඔහොම ඇඳ ගන්න. මේකත් අපි එළියට යන්න පුළුවන්. හරි. ඊළඟට මොකද කරන්නේ? අපි මෙතන අඳිනකොට උඩ පැත්තට අපිට පුළුවන් ඒ රේඛාව මෙතන තියෙනුනේ මේ රේඛාව. දෙවෙනි රේඛාව මේකනේ තියෙන. ඒ නිසා අපිට තියෙන පුළුවන් මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙහෙම මේ රේඛාව මෙතෙන්ට ඇඳගන්න. දැක්කද? එකක් මාරු වෙලා තියෙනවා. මේ රේඛාව මෙතන ඉඳලා මෙතෙන්ට ඇඳගන්න. අන්න හරි. මේකෙත් මේ රේඛාව මෙහෙම කරලා මෙතනට ඇඳ ගන්න. දැන් මේ එකක් ඇරලා තමයි අපි මේ ඇඳලා තියෙන්නේ නේද? ඔහොම ඇඳ ගන්න පුළුවන්. දැක්කද? හරි. ඔන්න ඔහොම රේඛා දෙකක් අපිට ඇඳ ගන්න පුළුවන්. මේක තමයි මැනලා රූල අරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. හරි.
ඊට පස්සේ අපිට මෙතන තියෙනනේ මේ උල මෙතන පුළුවන් අපිට ලස්සන මෙහෙම මල් පෙත්තක් අඳින්න. ඔහොම වෙනවනේ. ඔහොම මල් පෙත්ත. මෙතනත් ඒ වගේ තුන් මල් පෙති තුනක් මෙහෙම එකතු කරන්න පුළුවන්. නේද? දැන් පුළුවන්. මල් පිටන අපි කලින් මේ වගේ හවඩියක් ඇඳලා ඒ හවඩිය නෑ මේක අඳින්න පුතේ මෙතන අන්න වැරදි නෑ චිත්ත කමක් නෑ මේක අමත කරන්න මෙතනින් තමයි ඊළඟ එක අඳින්නේ මේ උල තියෙන තැන තමයි අඳින්නේ අන්න හරි ඉතර පෙති තුනක් අඳින අන්න හරි ඊට පස්සේ හරිනේ ඊට පස්සේ මේ පැත්තේ උඩ තියෙන එකේ ඔන්න අපිට පුළුවන් මෙතන ඊළඟ පෙත්ත අඳින්න පෙති තුන අඳින්න ඔහොම ඊළඟ එකේ ඔහොම පෙති තුනක් අඳින්න මාරු වෙලා තමයි මේ හැම එකම වෙන්නේ මෙතනත් මේක රේඛාව තියෙනවනේ මේක රේඛාව මෙතන ඉඳලා ඇවිල්ලා හරි ඔය ඇඳලා තියෙන හරි මෙතන තමයි මාක් වෙන්නේ මෙන්න මෙතනින් ආපු ගම මේ රේඛා මෙතනින් ඉවර වෙනවා ඉවර වෙලා තමයි මෙහිට යන්නේ. ඔන්න මෙතන පෙත්ත ඇඳ ගන්න පුළුවන්. එන්න මෙහි. නේද? ඔව්. ඔන්න ඔහම ඇඳගත්තා. දැක්කද? දැන් මෙතනත් තියෙන එහෙම එකක් නිසා අපිට පුළුවන් මේ පෙත්තත් මෙහිම අඳින්න. දැන් මේ එකම දේ නැවත නැවත මාරු වෙලා අඳිනකොට සමහරට පුංචි පුංචි වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගලන්ට ඒක කැමති ආකාරයෙන් පුළුවන් අපිට පුළුවන් මේ පෙත් තුන ලස්සනට මෙහෙම පාට කරගන්න. දැන් මේ වගේ මාරුවේ මාරුට මාරුවේ මාරුට ලස්සන නේද රිද්ම් එකක් එක්ක ඇඳ ගන්න පුළුවන් ලස්සනට කෝණමානියක් එන්න නැත්නම් අපි කවකටුවක් මුලක් අරගෙන මේවා හරියට මැනලා බෙදලා නේද එක හැඩයක් වෙන්නේ ඇඳගත්තනම් හරි අර කොන එකක් පාට් කරා ඔව් මේ වගේ ලස්සන මෝස්තර ඔයගලන්ට අඳින්න පුළුවන්. ඉතින් මම හිතන සාම්ප්‍රදායික මෝස්තර බලනකොට අපිට මේ වගේ එකම දේ නැවත නැවත රිපීට් කරනකොට සාම්ප්‍රදායික මෝස්තර හැට ගන්න පුළුවන්. මේ අපි අද ඇඳේ හවඩි දඟරය. මේ අපි ඇඳේ හවඩි දඟරය නේද? පෙන්නමුද බලන්න. බලන්න හවඩි දඟරය. නේද මේක තමයි හවඩි දඟරය අඳින විදිය. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ ලස්සන නිර්මාණ ඕගොල්ලන්ගේ පොතපතට එකතු කරලා ලස්සනට පාසල් කවරේ පොතේ පොත් කවර වලටත් එකතු කරගන්න. එහෙමනම් ඔන්න අදත් අපි සමු ගන්නවා අපේ වැඩසටහනේ තවත් මේ වගේ පුංචි පුංචි නිර්මාණ ගොඩක් අරගෙන නම් සියලු දෙනාටම ජය වේවා. Bye.